हेमोट निरोगी मत शुभ दवस मम अदत्ता वालों रेसीपी कारगेन मम हितू अदर कैमट लसान्य हदान मम हदन विद्यु आलते शेखर गितुआ अम्म मनोवाद मे सद इकतरा मे लसा सीट मे तीयन अवन रेडी लसा सीट नो प्री कुकिंग रिक्वायर्ड मेके अट कलिंग बॉइलिंग वाटर वाला दाल विना की तीयल गल पावीकर लसा सीट बॉक्स के तीयन इंस्ट्रक्शन पीलिपदीन मम हदा चिकन लसा मेतन मीन चिकन ग्राम पानसिया तीयनवा सामान्य प्रमाण बीलून गड़िया पड़िया कपागेन तीयनवा सुदुलून पहाक पामन पड़िया कपागेन तीयन अलट मे सद चमती एलवलू अरगट पहसान पुलवा यदागा पुलवा सेलरी स्टिक्स कपागेन तीयन रेड बेल पेपर गड़िया काला वगे पड़िया कपागेन तीयनवा ग्रीन बेल पेपर वगे प्रमाण कैरेट अलियाकिन बागिया पोडियट कपागेन तीयनवा असयात गुण्यात वैड करगान्न कैमती धान्य वर्ग एकतु करगान्न पुलवा मम मे बीन्स एकतु करगत्त वर्ग कीहिपयक तंबपु बीन्स ओयालट लेंटिल्स ए वगे कैमती धान्य वर्ग एकतु करगान्न पुलवा हर्ब्स एकतु करगानिद्द ओयालट पहासुयेन होयागान्न पुलवां हर्ब्स एकतु करान्न पुलवां मम मेतन रोज़मेरी तेहंदि बागिया पमन पार्सली तेहंदक मम एतरम ड्राइड हर्ब्स तमाय गोडाक योदागत वाल्लंग फ्रेश हर्ब्स तीयनवनम वडात होंदाय ओरिगानो तेहंदि भागयक बेसिल तेहंदि भागयक गम्मिरिस तेहंदि भागयक सादिक्का तेहंदि कालक ओयालट पहासुयेन होयागन्न पुलुवन ओनम हर्ब्स जाति कीहिपयक एकतु करगन्न पुलुवन मे बा होयागन्न अमारु नम ओयालट मिक्स हर्ब्स वलिन मम क्रश टोमाटो टीन देखा पावीकरणवा फ्रेश टोमाटो अरगिन क्रश कर पुलवा वाइट सॉस फ्रेश मिल्क एक हमारक बटर मेसहंदी एक हमारक पाम पिटी मेसहंदी एक हमारक मोसरेला चीज कोप बाग याक पमनत पामसन चीज मेसहंदी देखा पमन तेकर रस अणुअ लून तेल टीका लसा बेकर अन्न अवन से मे वगे अडिया दिग अडिया पलल डिश का पावित कर मुलिमे लसावाश सोस दागे अन्न मुलिन माम मे विधि पैन का क्ली हेमती वर्ग तेल मेस दमे तेल टीक रत्वीन एदी शुद्ध लून लून एकरगा लून तेहंदरगा इलावली टीका मिंस चिकन टीका हर्ब्स टीका मे विधि मे वेजिटेबल टीका मिंस टीका वतूर हिंदी नेगा मैं चिकन मिंस करपनीसा गोडा फिलाया नहीं इलावलू अलट या फिलाम वगे थमयानी थे मेनसा तमें देखे इकट इकट करते अला लोक चिकन चेयल इकट करना चिकन टीके फल इकट कर विना की उगे इट पस इलावल इकट करना
ඇති වතුර පුර හොඳටම හිඳිලා තියෙන්නේ මම මේ වෙලාවේදී මේ ෆ්‍රෙෂ් ටොමැටෝ ටිකත් එකතු කර ගන්නවා මේ සෝස් එක ටිකක් තෙත ගතියට තියෙන්න අවශ්‍යයි මම මේ විදිහට වතුර කෝප්පයක් පමණක් එකතු කර ගන්නවා ඊට පස්සේ මේ බීන්ස් ටිකත් එකතු කරනවා දැන් මේක විනාඩි කිහිපයක් මද ගින්න ඉවෙන්න දෙනවා දැන් මේක මේ විදිහට සිම වෙන අතරේ මම වයිට් සෝස් එක හදා ගන්න යන්නේ දැන් මේ බටර් ටික දා ගන්නවා දැන් බටර් එක දිය වුණාට පස්සේ එක හොඳටම අඩු කරලා මේ පිටි ටිකත් එකතු කරලා මේ විදියට හොඳින් කලවම් කර ගන්නවා කිරි ටික ටික එකතු කරමින් ඝන සෝස් එකක් වෙනතුරු මේ විදියට හැඳි ගන්නවා මෙතනදී ඔයාලට ස්ටික් බ්ලෙන්ඩර් එකක් වගේ පාවිච්චි කරලා මේ පිටි කැටි ගැහුනොත් බ්ලෙන්ඩ් කර ගන්න පුළුවන් නැත්තම් විස්ක් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් මේ වගේ දැන් මම ලිප ටික ටිකක් වැඩි කරලා මේ විදියට මේ සෝස් එක ඝනවන තුරු විස්ක් එකකින් හොඳින් කලවම් කර ගන්නවා දැන් ඔයාලට පේන්නවා ඇති මේ සෝස් එක ඝන වීගෙන එනවා මම ගොඩාක් ගින්දර වැඩි කරගන්නේ නැතුව තමයි හොඳට හැඳි ගගා දාගත්තේ එහෙම නැත්තම් කැටි ගැහෙන්න පුළුවන් දැන් මම මොසරෙල්ලා චීස් එකකින් ටිකකුත් ඒ වගේම මේ පාමසන් චීස් එකකින් ටිකකුත් එකතු කරගන්නවා දැන් ඔයාලට පේනවා ඇති මේ ලසන්නේ ෆිලින් එක හොඳට ඉවිලා තියෙන්නේ දැන් මේ විදියට විනාඩි 5ක් 6ක් බුබුලු දමමින් ඉවෙන්න දුන්නා දැන් මේ වෙලාවේදී ලුණු බලලා ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන් මගේ ගාන්ට ටිකක් ලුණු මදි තේ හැදි භාගයක් විතර එකතු කරගන්නවා මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් තමයි වයිට් සෝස් එක තියෙන්න ඕන දැන් මම ලිප වහනවා තව ටිකක් මේක ඝන වෙනවා ලිප වහලා මේ විදියට තියෙද්දි ලිප වහලා ටිකක් නිවෙනකම් මෙන්න මේ විදියට හැඳි ගන්නවා ඉතින් මේ වෙලාවේදී අපි හදාගත්ත මේ ලසන්නේකේ ෆිලින් එකත් හරිම රසයි හර්බ්ස් ඒ වගේම එළවලු තක්කාලි මේ ඔක්කොගේම රසය හොඳින් මිශ්‍ර වෙලා හරිම රසයි අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා මෙන්න මේ වගේ ටිකක් තෙත ගතියට මේ සෝස් එක තියෙන්න අවශ්‍යයි මම දැන් මේ සෝස් එකෙන් මේ විදියට වෙන භාජනයකට දාගෙන ලසාන්‍ය එක හදා ගන්න යන්න මේ වෙද්දි මම අවන් එක සෙල්සියස් අංශ 180ට ප්‍රී හීට් වෙන දාලා තියෙනවා දැන් මින්ම ෆිලින් එකෙන් ටිකක් මේ අඩියට දා ගන්නවා දාලා හොඳින් තුනී කර ගන්නවා ඊට පස්සේ මින්සීට් එකක් අරගෙන මේ විදියට උඩින් තියා ගන්නවා මම මෙන්න මේ විදියට බාගේ කෑලි වලට කපා ගත්තා මොකද මේ එකක් වැහෙන්න මදි නිසා ඔයාලට මේ වගේ ෂීට් එකක් අරගෙන මේ විදියට ඝන මතු පිටක් උඩ තියලා තදට මෙහෙම ඉරක් ඇඳලා ඊට පස්සේ මේ විදියට නවල දෙකට කඩා ගන්න පුළුවන් දැන් මම උඩින් වයිට් සෝස් ටිකක් දා ගන්නවා මේ බලන්න දැන් වයිට් සෝස් එක ගාන්ට ඝන සම් වෙලා තියෙන්නේ දැන් ඊට පස්සේ මේ විදියට චීස් ටිකකුත් දා ගන්නවා ඊට පස්සේ නැවතත් මේ ෆිලින් එකෙන් දා ගන්නවා ටිකක් මේ සෝස් එක වෝටරි ගතියට තියෙන්න ඕන මොකද මේක ෂීට් එක මෙල්ට් වෙන්න අවශ්‍ය වෙනවා මේක අපි ඉඳලා නෙමෙයි ගන්න නැවතත් මේ විදියට තියා ගන්නවා ලසන්න ෂීට් එක ආය අපි වයිට් සෝස් ටිකක් වැහෙන්න දා ගන්නවා නැවතත් මේ විදියට උඩින් අපි හදාගත්ත ෆිලින් එක එකතු කරගන්නවා
ඇත්තටම මම හදාගත්ත ෆිලින් එකෙන් තව ටිකක් තියෙනවා මට තව පාරකට ඒක යූස් කරන්න පුළුවන්. දැන් මේ top layer එක දැන් හොඳට මේක white sauce වලින් ඇහෙන විදියට white sauce දා ගන්නවා. දැන් මේ විදියට white sauce එකෙන් උඩලේ එක වැහෙන්නම දැම්ම. දැන් මේ විදියට cheese ටිකකුත් එකතු කර ගන්නවා. ඉතුරු cheese ටික ඊට පස්සේ මෙන්න මේ විදියට tomato sauce පොඩ්ඩකුත් උඩින් මේ විදියට දානවා. දැන් මේ විදියට aluminum foil එකක් අරගෙන හොඳට මේ විදියට ඇදලා ලින් එකේ ගෑවෙන්නේ නැති විදියට හොඳින් කවර් කර ගන්නවා. ලසන ෂීට් අන්තිම ලේයර් එක දාගද්දි පොඩි ඉඩක් ඉතුරු වෙන විදියට තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ. නැත්තම් මේ ඇලුමිනියම් ෆොයිල් එකේ ඇලෙන්න පුළුවන්. දැන් අවන් එක රෙඩි. මම අවන් එකේ දාලා විනාඩි 45ක් විතර බේක් කර ගන්නවා. गोल्डन ब्राउन पाटाकन प्लेट दागे अतम रसवत्त पिरीद हदागत लसाइक हरीम रसाय हरीम सुंदाला मे विद्यट इतम रसवत्त लसाइक हदागेन कौल रसविंदी बहुमस्तूति अलग रेसीपी हेक इकमें नवत हमूं.